Konangar, Vishesh, Vetlik, Makiki, Niladari, Samagapi, Kampiti Padeshi, Yala Kali, Etulune, Mepete, Jawaram, Godak, Vinoka, Unta Aranchila, Dibuna, Apita, Ekan, Levino, Mepadeshi, Alura Jawaram, Hundatuba, Kirilatino, Alura Gas Kapalatino, Tavas, Ganjahin, Kipem, Mepete, Dinova, Aranchila, Dino. ඉතින් ඒ පිළිවෙල සොයා බැලීමට තමයි මේ විශේෂ වැඩිම මේකේ නිලධාරීන් සමග අපි කැලේට ඇතුළු වුණේ කැලේ තියෙන ගස් භාගයට භාගයක් මේ විදිහට මේ කළුවර ගස් දෙවන්ත ගස් කපලා තිනවා මේ ජාවරංකාරය විදිහට ආකාරයෙන් මේ ප්‍රදේශයේ තැනින් තැන රූක්ෂ ගස් කපලා තියෙනවා. මේ කළුවර ගස් ඔක්කොම කපලා මේගොල්ලෝ පටවන්නේ කොළඹට කියලා තමයි ආරම්භ වෙන්නේ. යාලකැලේ තියෙන මේ ගලට කියන්නේ ලේදු ගල කියලා. මේ ගලට වෙහෙර පුදාන ගල කියලා කියනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක් 15ක් පිරිනමන මේ ගල යාලකැලේ තියෙන එන විශාල ගල් පර්වතය. ගිහිල්ලා බලමු. නැගලා බලමු. මේ ගල් නැංගම එක පැත්තකින් මුහුද අනිත් පැත්තෙන් මොනා දිස්ත්‍රික්ක සිරු පැතිකඩවල මේ ගලට පේනවා ගමන මහන්සි ටිකක් ගොඩක් දුර කිලෝමීටර් 10ක් විතර පමණ දුර ආවා. ඉතින් මේ ඇවිල්ලා පොඩ්ඩක් මහන්සි නිවා ගන්න තියෙන මේ ගලේ ලස්සන පොකුණක්. අඩි 30ක්
ඉස්සර ගැඹුරු කියලා මිනිස්සු කියනවා. තව ගලේ ලොකු ප්‍රමාණයක් නගින්නක් තියෙනවා. අර පැත්තෙන් පේන්නේ බුදුගල් වෙන කන්ද. කතරගම පාර පැත්ත තමයි අර පැත්තෙන් පේන්නේ. අර පැත්තෙන් මොන්රාගල. මේ පැත්තෙන් පොතිවිල් පේනවා. මේ පැත්තෙන් යාල කෙළේ කෙළින්ම කෙළවරේ පිස්ස කතරගම මහා මුහුද දක්වා මේ හරියට පේනවා. මේ ගලට මේ පැත්තෙන් පුත්තල ගෝලගංගාර ප්‍රදේශය, මේ පැත්තෙන් වේරගල ඔක්කොම් පිටිය නියදැල්ල සියලුම පැති මේ පැති වලට පේනවා. මේ ගලට පේනවා. ඉතින් රජු මුහුදට තව ගොඩක් නගින්න තියෙනවා. ඉස්සර කාලේ චෛත්‍යයක නටබුන් මේ ගලේ විශාල චෛත්‍යයක් මෙතන තිබිලා තිනවා. ඉතින් නිදන් හොරුන් ඉතින් හාරලා දැන් ඉතිරිලා තියෙන මේ වගේ ගල් කැබිලි නටබුන් විතරයි. මේ තමයි වෙහෙර පුදාන ගලේ තියෙන සුන්දර පොකුණක්. මෙතනින් අපිට ඕන්න නා ගන්න නා කියා ගන්න පුළුවන්. සත්තු ඉතින් ගොඩක් වතුර බොන්න මේ වගේ තැන් වලින් තමයි ඇවිල්ලා කැලේ. මේ පොකුණේ විශේෂත්වය එන්නේ මේ පොකුණේ වතුර හෙදෙන්නේ නැහැ. දුරාපුන්න මාර මහන්සී දැන් තමයි දවල්ට කන්නේ. මාළු තියෙනවා. මෙතන මාළු බැදපුවා. මේ තියෙන්නේ මේවා පොලොස්. පොලොස් මේ නැකර නැකර මේ ලීස් පයිසා හොටලේ කෝක තමයි. ඔන්නෝම තමයි දවල් ආහාරයේ බුද්ධි දින්න ගත්තේ. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් මහත්වරුන්ගේ දුෂ්කර ජීවිතය, මේ වගේ කටුක ජීවිතයක් ගත කරලා තමයි මිනිස්සු මේ වගේ අපරාධ ලංකාවේ කරන අපරාධ වලින් ගොඩක් වළක්වා ගන්නේ. මේ වගේ කැලේ පීරමින් මෙච්චර කටුක දුෂ්කර ජීවිතයක් ගත කරමින් දවස් ගණන් ඇවිල්ලා කැලේ විනාශ කිරීම පිළිබඳ සොයා බලමින් කරන මෙහෙවර ගොඩක් වටිනවා.